ස්වාමීන් වහන්ස, පුද්ගලයෙකුට ගති නිමිති පහළවන්නේ මරණාසන්න අවස්ථාවේ පමණමද? එහේ මරණාසන්න වෙන වෙලාව තමයි ගති නිමිති පහළ වෙන්නේ. ගති නිමිති පහළ වෙන්නේ යා කරගත්තා වූ කුසල් සහ අකුසල් වලට අදාළ. කුසල් සහ අකුසල් වලට අදාළව ගති නිමිති පහළ වෙනවා. ඉතින් දිව්‍ය තලයක උප්පත්තිය සකස් වෙනවා නම් දැන් දිව්‍ය ලෝක ආශ්‍රිතව ගති නිමිති පහළ වෙනවා. ලස්සන ආලෝකයන් පහළ වෙනවා, ලස්සන මල්ගොමු පහළ වෙනවා, ලස්සන දෙවියන් පේනවා, ලස්සන දිව්‍යාංගනාවන් පේනවා. එහෙම නැත්නම් මේ ආකාශේ පාවඩයක් එළලා තියෙනවා පේනවා. ඒවා ඒ දිව්‍ය ලෝකයට අදාළ ගති නිමිති. එතකොට තිරිසන් ලෝකයට වැටෙනවා නම් එයාට සමහරවිට තිරිසන් සත්තු පේන්නේ පුළුවන්. නයි පොළොංගු පේන්න පුළුවන්. නයික් වෙලා ඉපදෙන කෙනෙකුට. ඒ සමහරු කියන්නේ මගේ ඉස්සරහට ප්‍රේතයෝ ඇවිල්ලා මට අඬ ගහනවා කියන්නේ මොකක්ද? ඒ ප්‍රේත ලෝකෙට වැටෙනවායි කියන සංඥා. එතකොට යා නිරගං හරි නිරේකට වැටෙනවා නම් එයාට මහා ගිනි ජාලාවක් පේන්න පුළුවන්. එතකොට මව් කුසකට වැටෙනවා නම් එයාට සමහරට රතු පාට මස් වැදල්ලක් වගේ දෙයක් පේන්න පුළුවන්. නැත්නම් ලස්සන අම්මා කෙනෙක් පේන්න පුළුවන්. මව් කුසක් පේන්න පුළුවන්. ඉතින් ගති නිමිති කියන්නේ නෝනා එයා ජීවිතේ පුරුදු කළා වූ පුරුදු වලට අදාළව සකස් වෙනා වූ ඒ නිමිති. ඒක ඉතින් ඕන කෙනෙකුට පහළ වෙනවා. ඕන කෙනෙකුට පහළ වෙනවා. නමුත් ඒ පහළ වෙන ගති නිමිති හැම වෙලාවෙම මේක චුති සිත හැටියට අවසාන සිතක් හැටියට අපි තුල සකස් වෙනකොට අපි දක්ෂ වෙන්න ඕන අනිත්‍යයි කියලා දකින්න. ඕන පව කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා තුල දක්ෂතාවයක් තිබ්බොත් අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න එයාට අවසාන මොහොතේ දැන් එයා දකින්නේ ගිනි ජාලාවක්. නමුත් ඒ ගිනි ජාලාව අනිත්‍යයි කියන දකින්න මොහොතේ එයාට සෝවන් ඵලයටපත් වෙන්නත් පුළුවන්. එනතු ඒ ගිනි ජාලාව දකිද්දී කවදාකවත් ඒක අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එක්කෝ එයා ගැටෙනවා, එක්කෝ එයා නොදන්නා කමට ඒකට ඇලෙනවා. තේන්න? ඒ දෙක නිසාම එයා පල්ලෙහාට වැටෙනවා. නමුත් දක්ෂයාට පුළුවන් ඒ අවසාන සකස් වෙන ගති නිමිති තුලින් සකස් වෙන අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැකලා සෝවාන් ඵලයට පත් වෙන. එහෙම නැත්නම් ප්‍රේතේ දකිද්දී ඒ ප්‍රේතයා අනිත්‍යයි කියලා දකින තැන එයා සතර අපායෙන් මිදෙනවා. රූපයයි අනිත්‍ය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෙන් දකින. ඒ වගේ සකස් වෙන සෑම ගති නිමිත්තක්ම අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගති නිමිත්ත තුලින් අපි කුසල් නිමිත්තක් මතු කරගන්න ශක්තිය වෙනවා. එකන අකුසලයක් මතක් වෙනකොට, ගිනි ජාලාවක් පේනකොට, ප්‍රේතෙක් පේනකොට අපි ඒ සිත යටපත් කරලා අපි බුදුරජාණන් වහන්සේව මතු කරලා ගන්නවා. නැත්නම් අපි දුන්නා වූ දානයක් මතු කරලා ගන්නවා. සීල් සමාදන් වීමක් මතු කර ගන්නවා. එතකොට ඊට අදාළව තමයි අපේ චුතිස සකස් වෙන්නේ. එතන අදක්ෂයා කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබලා නැත්නම්, සද්ධර්ම ශ්‍රවණය කරලා නැත්නම්, නුවණින් මෙනෙහි කරලා නැත්නම්, ඒ අදක්ෂයාට ඒ කාරණේ කරගන්න බැහැ. එයා සතර අපායේ ප්‍රේතෙක් දකිනවා. දැකලා ඒ ප්‍රේතයාට ගැටිලා ඒ ගැටුණු සිත නිසා එයා සමහර විට නිරේට වැටෙන්න පුළුවන්. දැන් මැරෙන වෙලාවේ එයාට ප්‍රේතෙක් පේනවා. නමුත් ඒ ප්‍රේතයාට පේන වෙලාවේ එයා ප්‍රේතයාට ගැටෙනවා. ගැටිලා ඒ ගැටෙන සිත නිසා ඇති වුණා වූ ද්වේෂය නිසා එයා ප්‍රේත ලෝකෙට යන්න හිටිය කෙනා නිරේට වැටෙන්න පුළුවන්. නිරේට වැටෙන්නත් පුළුවන්. එතකොට අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ දකින අවසාන චුති සිතට අදාළ රූපය අනිත්‍යයි කියලා දකින්න. එහෙම නැත්නම් ඒ දකින රූපයට අදාළව කුසල් චිත්තයක් මතු කරලා ගන්න. කුසල් චිත්තයක් මතු කරගත්තොත් නැවත භවයේ සුගතියට යනවා. අනිත්‍ය දැක්කොත් අපි විදර්ශනා නුවණ ඇති කරගන්නවා.